that war crimes and crimes against humanity, violations that are among the most serious crimes. එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව ගැන මෙතරම් උනන්දුවක් දක්වන්නේ ඇයි? යුද්ධ අවසන් වූ පසු 2009 වසරේ මැයි මාස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහලේකම් සමග ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් තැබීම සිදු කළා. යුද සමයේ සිදු වුණායයි කියන මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳ චෝදනා තවදුරටත් විමර්ශනය කරන බවට එතුමා එෙහිදී පොරොන්දු වූ නමුත් ඒ පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් නිසා 2011 වසරේදී මහලේකම් විසින් ඔහුට ලංකාව පිළිබඳ උපදෙස් දීමට විද්වත් මණ්ඩලයක් පත් කරගත්තා. යුද සමයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වී ඇති බව එම විද්වත් මණ්ඩලය ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වුණා. යුද කාලයේදී වගවීම් පිළිබඳව හෝ ජනතාවගේ දුක් ගැනවිලි පිළිබඳව කිසිදු පියවරක් නොගත් නිසා මේ පිළිබඳව වැඩිදුරටත් සොයා බලන්නට මානව හිමිකම් කවුන්සලය තීරණය කළා. මේ විමර්ශනයේ සොයා ගැනීම සියල්ල ත්‍රස්තවාදය පරාජය කිරීමට කැපවුණු ශ්‍රී ලංකාවේ හමුදාවන්ට විරුද්ධද? එසේ සිතීම වැරදි. නීත්‍යානුකූලව කටයුතු කළ කිසිම හමුදා සැබුලෙකුට හෝ සිවිල් නායකයෙකුට එරෙහිව මෙම වාර්තාවේ කිසිම දෙයක් සඳහන් වෙන්නේ නැහැ. මෙම වාර්තාවට අනුව 2002 වසරේ සිට 2011 වසර දක්වා කාලයේදී LTTE සහ රජ යන දෙපක්ෂයම විසින් මානව හිමිකම් උල්ලංඝනය කිරීම සිදු කර තිබෙනවා. රජය සහ හමුදාවන්ට එරෙහිව ඇති සොයා ගැනීම් මොනවාද? පළමුව සඳහන් වෙන්නේ නීති විරෝධී මිනිමැරුම් සහ බලහත්කාරයෙන් සිදුකරන ලද අතුරුදහන් කිරීම ගැනයි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම සහ ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම ගැනත් එහි සටහන් වෙනවා. දැනට මුළු ලෝකයේම දෙවෙනුවට වැඩිම බලහත්කාරයෙන් පැහැරගෙන යෑම් සංඛ්‍යාවක් වාර්තා වී තිබෙන්නේ ශ්‍රී ලංකාවෙනුයි. ආරක්ෂක අංශ විසින් කාන්තාවන්ට මෙන්ම පුරුෂයින්ට එරෙහිව ලිංගික ප්‍රචණ්ඩත්වයන් සිදු කර ඇති බවත් සවිස්තරාත්මකව දක්වා තිබෙනවා. යුද්ධයේ අවසන් අවධියේදී සිදු වුණු දේවල් ගැන කිසිවක් සටහන් නැතිද? යුද්ධයේ අවසන් අවධියේදී සිදු වුණු සිද්ධීන් හතරක් ගැන මෙම වාර්තාවේ සඳහන් වෙනවා. පළමුව සාමාන්‍ය ජනතාව සහ පොදු ස්ථානවලට විශේෂයෙන්ම රජය විසින් පිහිටු වූ සටන් මුක්ත කලාප තුළ පිහිටු වූ රෝහල්වලට හමුදාව විසින් දිගින් දිගටම ෂෙල් ප්‍රහාර එල්ල කිරීම. දෙවනුව මානුෂීය ආධාර සීමා කරමින් වන්නියට ප්‍රමාණවත් ආහාර ආධාර සහ වෛද්‍යාධාර ලබා දීමට රජය සිතාමතා බාධා කිරීම. එමෙන්ම අවිබිම තබා සුදුකොඩි ඔසවාගෙන ඉදිරියට ආ LTTE නායකින් රජය විසින් ඝාතනය කිරීම. එමෙන්ම මානව හිමිකම් උල්ලංඝනය කරමින් අභ්‍යන්තර වශයෙන් අවතැන් වූවන් ලක්ෂ 3ක් පමණ කඳවුරු තුල රඳවා තබා ගැනීම. LTTE එරෙහිව සඳහන් වෙන්නේ ළමා සොල්දාදුවන් බඳවා ගැනීම ගැන පමණද? එසේ පමණක් නෙවෙයි. පළමුව දෙමළ දේශපාලන නායකීන් සහ මධ්‍යස්ථ ස්ථාවරයකින් කතා කළ නායකීන් LTTE විසින් ක්‍රමානුකූලව ඝාතනය කිරීම. දෙවනුව මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් අසරණ ජනතාව මරා දැමීම. එමෙන්ම වැඩිහිටියන් බලහත්කාරයෙන් බඳවා ගැනීම, ඉන්පසුව ඔවුන්ගෙන් බලෙන් වැඩ ගැනීම මෙවැනි දරුණු ක්‍රියා යුද්ධයේ අවසන් අවධියේදී බොහෝ දුරට වැඩි වූ බවද වාර්තා වෙනවා. තවදුරටත් LTTE යටතේ ජීවත් වූ ජනතාවගේ නිදහසේ සැරසීමේ අයිතිය උල්ලංඝනය කිරීමත් යුද්ධයේ අවසන් අවධියේ ගැටුමෙන් පලා යෑමට උත්සාහ කළ ජනතාව සහ ඔවුන්ගේ කුඩා දරුවන්ට වෙඩි තැබීමත් LTTE එරෙහිව චෝදනා අතර දැක්වෙනවා. ඉතින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියට ගෙන යන්නට නිර්දේශ කර තිබෙනවාද? කිසිසේත්ම නැහැ. වැරදිකරුවන්ගේ නම් සඳහන් වෙන්නෙත් නැහැ. සාමාන්‍ය ජනතා නායකින් විදුලි පුටුවට යැවීමට හෝ ඔවුන්ට එරෙහිව විදේශ සංචාර තහනම් කිරීම ගැන සඳහනකුත් නැහැ. ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවීම් සිදුවෙලත් නැහැ. එසේනම් නිර්දේශ කර තිබෙන්නේ මොනවාද? පළමුව ආරක්ෂක අංශ යටතට වැටෙන සෑම ආයතනයක්ම ප්‍රතිසංස්කරණය කළ යුතුයි. විශේෂයෙන්ම හැම අංශයකම විනයගරුකභාවය සහ ස්වාධීනත්වය ඉහළ නැංවිය යුතුයි.
එමෙන්ම වදහිංසා සහ වෙනත් ආකාරයේ කුරිරු අමානුෂික ක්‍රියා නැවැත්විය යුතුයි. තවදුරටත් මිශ්‍ර අධිකරණයක් පිහිටුවා ජාත්‍යන්තර අපරාධ ගණයට අයත් වන නීති විරෝධී ක්‍රියාවලට එරෙහිව නඩු පැවරීම කළ යුතුයි. රජය විසින් පසුගිය කාලයේ මානව හිමිකම් පිළිබඳ පිහිටු වූ පරීක්ෂණ කොමිසම්වල වාර්තා උදාහරණයක් ලෙස උදලාගම කොමිසමේ වාර්තාව වැනි වාර්තා ප්‍රකාශයට පත් කළ යුතුයි. බලහත්කාරයෙන් අතුරුදහන් කළ පුද්ගලයින් ගැන දත්ත ගොනුවක් සකස් කර එසේ අතුරුදහන් වූ අයගේ පවුල්වලට මෙම තොරතුරු ලබා දිය යුතුයි. විපතට පත් වූ පුද්ගලයින්ට වන්දි ගෙවීම සහ අභ්‍යන්තර වශයෙන් අවතැන් වූ පුද්ගලයින්ට කල්පවත්නා විසඳුම් ලබා දිය යුතු බව වාර්තාවේ නිර්දේශ කර තිබෙනවා. මානව හිමිකම් කවුන්සලය මගින් ශ්‍රී ලංකාව පිළිබඳ කළ යෝජනාවේ සඳහන් වෙන්නේ මොනවාද? ශ්‍රී ලංකා රජයේ පූර්ණ සහය ඇතිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා කැටුම්පත ඔක්තෝබර් 1 සම්මත වුණා. රජය විසින් ජනවාරි 8 දිනෙන් පසු ශ්‍රී ලංකාව තුළ සිදුකළ ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කම් මෙම යෝජනාවේ පිළිගැනීමට ලක්ව තිබෙනවා. එමෙන්ම මූල්‍ය අපරාධ ඇතුළු අනෙකුත් බරපතල අපරාධ පිළිබඳ විමර්ශනය කිරීමට රජයේ කැපවීමත් එමගින් පිළිගෙන තිබෙනවා. විදේශ ඇමති මංගල සමරවීර මහතා ප්‍රකාශ කළ පරිදි රජය විසින් සත්‍ය සෙවීමේ කොමිසමක් පිහිටුවීමටත් අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයක් හා වන්දි ලබාදීම පිළිබඳ කාර්යාලයක් ආරම්භ කිරීමටත් කර ඇති යෝජනා මෙම යෝජනාවෙන් පිළිගෙන තිබෙනවා. එසේම විශේෂ නීති උපදේශකවරයෙකුගෙන් සමන්විත අධිකරණ ක්‍රියාවලියක් ඇති කිරීමට ශ්‍රී ලංකා රජය විසින් කර ඇති යෝජනාවද මානව හිමිකම් කවුන්සලයේ පිළිගැනීමට ලක් වුණා. එමගින් අවධාරණය කර සිටින්නේ විශ්වාසනීය යාන්ත්‍රණයක් ඇතිකිරීම සඳහා පොදු රාජ්‍ය මණ්ඩලයේ සහ අනෙකුත් විදේශීය විනිසුරුවන්ගේත් විත්තිය මෙහෙවන නීතිඥවරුන්ගේත් අභිචෝදකයන්ගේත් විමර්ශන නිලධාරීන්ගේත් සහභාගිත්වය වැදගත් වන බවයි. විදේශකයන්ගේ සහභාගිත්වය ඇතිව අධිකරණ ක්‍රියාවලියක් ගොඩනැංගුවොත් ඒ අප රටේ ස්වෛරීත්වය බිඳවැටීමට හේතු වෙනවා නේද? රටේ ස්වෛරීත්වයට එමගින් කිසිදු බලපෑමක් නැහැ. ඊට හේතුව මෙවැනි අධිකරණයක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කිරීම මගින් පිහිටුවිය හැකිවීමයි. එවැනි අධිකරණයක් ජාත්‍යන්තර අධිකරණයේ අනුශාඛාවක් නොවේ. අධිකරණයට අරුමුදල් ලබා දීමේ කටයුතු මෙහෙයවීමද සම්පූර්ණයෙන්ම රජය විසින් සිදු කරයි. මෙම අධිකරණයට පත්කරන විනිසුරුවන්, අභිචෝදකීන්, විමර්ශකීන්, නීතිඥවරුන් සහ අනෙකුත් සියල්ලන්ම පත්කරන්නේ රජය විසින්මයි. මෙවැනි අධිකරණ ක්‍රියාවලියක් අවශ්‍ය වන්නේ ජාත්‍යන්තර අපරාධ නඩු පැවරීමට විශේෂඥ දැනුමක් අවශ්‍ය වන නිසායි. ජාත්‍යන්තර නීතිය අනුව අපරාධවලට වගකිය යුත්තේ පහළ පෙළේ අසරණ රණවිරුවන් නොවේ, උසස් පෙළේ නායකයින්ය.